පරීක්ෂාවෙන් බලන්න මේ වීඩියෝ පටය දිහා මේ වීඩියෝ පටේ ඔබට පේන දේ තේරුම් ගන්න බලන්න වර්තමාන සමාජයේ බොහෝ දිනකට තියෙන අසනීපයක් තමයි මෝබිඩ් ජෙලස කියන தත්ත්වය බොහෝ දෙනෙක් මේ අසනීප தත්ත්වය තමන්ට ඇති බව දන්නේ නැහැ හොඳයි කිසිම හේතුවක් නැතුව තමන්ගේ සහකරු හෝ සහකාරිය හෝ සැක කරන්න පටන් ගැනීම තමයි මේ මානසික රෝගයේ தත්ත්වය තමන්ගේ සහකරු හෝ සහකාරිය කොහේ හරි ගමනක් ගියොත් ඒ ගමන ගිහිල්ලා ආපුවාම සහකාරියගේ ඇඳුම් සහ යම් යම් දේවල් පරීක්ෂා කරලා බලන ඇය කොහෙද ගියේ කියලා ඇත්තටම ප්‍රමාණවත් තරම් සාක්ෂියක් නොලැබුණා ඔහු හෝ ඇය විශ්වාස කරන්නේ ඔහු හෝ ඇය වෙන යම් කෙනෙක් සමග අනියම් මැසුරක් එමත් නැත්නම් ලිංගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා. දුරකථන සංවාදයක් ආවත් ඒ පිළිබඳව සැකයි. එහෙත් ඔවුන් අතර මොනියම් හෝ ඒ වගේ දෙයක් නැහැ. ඔවුන් අතර තියෙන්න පුළුවන් සාමාන්‍ය යාළු මිත්‍රකමක් පමණයි. පාරෙදි හෝ ගමනක් යන විට හම්බෙන යහළුවෙක් එහෙමත් නැත්නම් කොහේ හරි කඩේකට ගිහිල්ලා එහෙමත් නැත්නම් බස් එකේදී හම්බෙන යාළුවෙක් සමග කතා කරත් ඇති. එයත් සැකකිරීමට හේතුවක් විදිහට මේගොල්ලෝ ගන්නවා. රෝගී ස්වභාවය තමයි මේ රෝගී ටිකින් ටික පටන් අරගෙන ටික 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 ඒ සැකේ ප්‍රමාණය එන්නේ එන්නම වැඩි වෙනවා. මේ සැකේ නිසා පවුල් දෙදරා යනවා. මෙම රෝගය අපේ සමාජයේ බහුලවම තියෙනවා. සැකේ වැඩි වුණාට පස්සේ තමන්ගේ සහකරු හරි සහකාරියගේ හරි පිටිපස්සෙන් හොරාට ගිහිල්ලා ඔහු හෝ ඇය කොහෙද යන්නේ කියලා ගොඩක් දුරට බලන්න පුළුවන්කම තියෙන මේගොල්ලෝ. ඒ වගේම ඔවුන්ගේ Facebook, WhatsApp වගේ ගිණුම් හොරාට හැක් කරලා බලන්න. එතකොට බස් එකේ යනවා නම් ළඟ ඉන්නේ කවුද කියලා ඒ වෙලාවට ඡායාරූපයක් අරගෙන පෙන්වන්න. එහෙමත් නැත්නම් වීඩියෝ කෝල් එකකින් කොහෙද ඉන්නේ කියලා පෙන්වන්න. එහෙමත් නැත්නම් ලොකේෂන් එක දාන්න කියලා මේගොල්ලෝ නිතරම කරදර කරලා කියනවා. මේ සැකය නිසා පවුල් අවුල් වෙනවා. යාළු මිත්‍රකම් නැති වෙනවා. තමන්ගේ මානසිකත්වය අඩාල වෙනවා. තමන්ගේ පවුලේ සමාජිකයන් විෂාදයේ කියන රෝග තත්ත්වයට ගොදුරු වෙන්නත් මේ හේතුවක් වෙන්න පුළුවන්. ඔබගේ සහකරුට හෝ සහකාරියට මෙවන් තත්ත්වයක් උදා වුහොත් ඔබට කළ හැකි දේ මොකක්ද කියලා අපි බලමු. මේ සඳහා වහාම මනෝ උපදේශනයට යා යුතුයි. එසේම මනෝ වෛද්‍යවරයෙක් හමු වීම ඉතාම වැදගත්. මොකද මේ සැකය වැඩි දියුණු වෙලා ඒ සැකේ හින්දා ඔහු හෝ ඇය නිතරම ගෙදර අඩදබර කරගන්න පුළුවන්. ඒ වගේම මේ අඩදබර කියන තත්ත්වය නිසා කෙනෙකුගේ ජීවිතයට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති ඔබගේ ගෙදර ඉන්න කුඩා ළමයින් මේ නිසා විෂාදයේ කියන රෝග තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා ඔවුන්ගේ මුළු ජීවිතේම අඳුර වෙන්න පුළුවන්. ඔවුන්ගේ කුඩා අවදියේ මානසික සංවර්ධනය අඩාල වෙන්න පුළුවන් මේ නිසා. ඒ නිසා මේ වගේ කුමන හෝ චර්යාවේ වෙනසක් සිදු වුනොත් වහාම ඔබ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාම අවශ්‍යයි. වෛද්‍ය ප්‍රතිකාර සමග මනෝ උපදේශනය කියන ක්‍රියාවලියෙන් ඔබට මේ රෝගය සුව කරගත හැකි. ඔබට අවශ්‍ය තවත් මෙවැනි වටිනා දේ දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කරන්න.